අයිබෝවන් අද දරන এডুকেෂන් නාලිකාව සහ ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව සිදු කරනු ලබන දැය දූ දරුවන්ගේ වෘත්ති අධ්‍යාපනයේ නංවාලීම සඳහා කොණ්ඩා සැකසුම් විෂය නිර්දේශයට අනුව පෙළගස්වා ඇති පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් හා සම්බන්ධවයි ඔබ රැඳී සිටින්නේ මම ජාතික තරුණ සේවා සභාව පානදුර පුහුණු මධ්‍යස්ථානයේ රූපලාවන්‍ය සහ කේශලාවන්‍ය උපදේශිකා නිර්මලා දිසානායක මා මීට පෙර වැඩසටහන් කීපයකම ඔබ දැනුවත් කරා හොඳ කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු විදියට තිබිය යුතු විශේෂ ගුණාංග සහ වර්ධනය කළ යුතු ආකල්ප පිළිබඳ මෙහිදී අපි පාඩම් කිහිපයක්ම ඔබ විවිධ වූ මාතෘකා යටතේ දැනුවත් කිරීම කරා ඉතින් මා පොරොන්දු වුණා අද දවසේදී අපි කොහොමද හොඳ රූපලාවන්‍ය ශිල්පියෙක් එහෙම නැත්නම් කේශලාවන්‍ය ශිල්පියෙක් විදියට රූපලාවන්‍ය එහෙම නැත්නම් කේශලාවන්‍ය වෘත්තියට අදාළව ඇති නීති මාලාව කුමක්ද මෙය කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ මේ වගේ මේක කොයි ආකාරයෙන්ද පෙළගස්වා ඇත්තේ කියන එක පිළිබඳව දැනුවත් කරන්න ඉතින් මා බලාපොරොත්තු වෙන්නේ මුලින්ම ඔබව අපි දැනගත යුතු ප්‍රධානම කාර්යය තමයි අපේ නීතිමාලාවේ වේලාවට වැඩට පැමිණීම. මා හිතන්නේ මුලින්ම මේ අපි පුරුදු පුහුණු වෙන්නේ අපි ඉගෙන ගන්න ආයතනය තුලින්. එහෙම නැත්නම් අපි පාසල තුලින්. එහෙම නැත්නම් අපේ කුඩා කල සිට අපේ එහෙම නැත්නම් අපේ දෙමව්පියන් විසින් අපව පුරුදු කරන ලද දේවල් වලට අනුව උදාහරණයක් විදියට කිව්වොත් අපි දන්නවා අපේ පාසල් පටන් ගන්නේ උදේ 7:00 එතකොට 7:00 පස්සේ අපි පැමිණියොත් අපි දන්නවා අපිට ඒ කාලේ විවිධ වූ දඬුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි ආයතනයක් තුල රැකියාව කරනකොටත් ඔබට මේ ආකාරයෙන්ම වේලාවට පැමිණීම ඉතා වැදගත් වෙනවා. පාසලේදී නම් චුටි දඬුවමක් දීලා අපිට ඒ කටයුතු වලට නැවතත් එහෙම නැත්නම් පාසල් කටයුතු වලට අධ්‍යන කටයුතු වලට එකතු වීමේ අවකාශය ලැබුණා. නමුත් ඔබ ආයතනයක් විදිහට එහෙම නැත්නම් ඔබ කේශලාවන්‍ය ශිල්පියෙක් විදියට රැකියාවක නියුතු වෙනවා නම් අපි දන්නවා අපි වෙලාවට එහෙම නැත්නම් අපි වෙලාවට රැකියාවට නොගියොත් එහෙම නැත්නම් වෙලාවට අපි කාර්යයට නොගියොත් අපි දන්නවා අපේ වැටුප අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඊටත් වඩා විශේෂ වූ කාරණා කීපයක් තියෙනවා අපි වෙලාවට වැඩ කරන කෙනෙක් නොවුනොත්. ඒකට හේතුව තමයි අපි දන්නවා අපේ ක්ලයන්ට්ස්ලා අපි කියනවා මෙන්න මේ වෙලාවට ඔබ එන්න කියලා. අපි කියන උදාහරණයක් විදියට උදේ 7:00 එහෙම නැත්නම් 5:00 කියලා ක්ලයන්ට් කෙනෙක් කියනවා. ඒ කියන්නේ යා කියන්නේ හරියටම මම 6 වෙනකොට එනවා කියලා කියන්නේ. සමහර වෙලාවට මේ වගේ අපේ රටේ වාතාවරණයත් එක්ක මේ වගේ අවස්ථාවකදී අපි දන්නවා කවුරු හරි කෙනෙක් අපි මග ඉන්නකොට ලිෆ්ට් එකක් දුන්නා. ඒ වගේ ලිෆ්ට් එකක් දීලා අපිට අපි වෙලාවට කලින් ඒ ආයතනයට පැමිණෙනවා. එතකොට ඒ ආයතනයට පැමිණෙනකොට අපි කිසිම කෙනෙක් හිටියේ නැත්නම් අපි සේවාදායකයාට කිව්වේ වෙලාව 8 නම් අපි සේවාදායකයා ඊට ගොඩාක් පෙර පැමිණියොත් අපිට ඒකට කිසිම දෙයක් කරන්න විදියක් නැහැ. නමුත් සේවාදායකයාට අපි වෙලාව දුන්නා නම් 8 අඩුම ගානේ අපි 7:45 වෙනකොටවත් අපේ සේවා ස්ථානයට පැමිණිලා ඒ අදාළ කාර්යයන් කළ යුතුයි. ඒක නිසා ඔබ මතක තියාගන්න ඕනේ ඔබ වෙලාවට අනිවාර්යයෙන්ම තමන්ගේ කාර්ය කිරීම සඳහා වෙලාවට පැමිණීම ඉතාම වැදගත් වෙනවා. මෙහිදී වෙලාවට වැඩ කරනවා කියන එක අපි සේවාදායකයාට දැනුම් දෙන එක එහෙම නැත්නම් සේවාදායකයාට දන්වන එක ඉතාම වැදගත්. ඒ වගේම ඉතාමත් බොහොම කාලෝචිත දෙයක් වෙනවා. මෙහිදී අපි සේවාදායකයාව හොඳින් අපි ළඟටම ඇදපෙන තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ නීතිමාලාව යටතට ලැබෙන තවත් දෙයක් තමයි අපි නරක වචන පාවිච්චි කරන එකෙන් වළකින්න ඕනේ. උදාහරණයක් විදියට කියනවා නම් අපි දන්නවා අපි සමහරක් වෙලාවට මේ අලුත් සමාජයේ ජීවත් වෙන දුවා දරුවන් පාවිච්චි කරනවා බ්‍රෝ මචං මේ වගේ වචන හරියට පාවිච්චි කරනවා. එතකොට අපිට එන සේවාදායකයා අපිට කොච්චර ළඟ කෙනෙක් වුණත් අපේ සහෝදරයෙක් වුණත් අපේ යාළුවෙක් වුණත් එයා ඒ වෙලාවේ රඟපාන්නේ සේවාදායකයාගේ චරිතය. එතකොට සේවාදායකයා කියන කෙනාට රෙස්පෙක්ට් කරන්න ගෞරව කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් එයා අපේ ආයතනයට එන්නේ තමන්ට අවශ්‍ය කරන සේවාව
ලබා ගැනීමට. එතකොට මේ සේවාව ලබා දෙන කෙනා අපි දන්නවා අපි මුදලක් අය කරනවා මේ සේවාව ලබා දීමේදී. මෙහිදී මේ මුදල අය කරනවා නම් අපි ඒ කෙනාට හරි ආකාරයට નિયમિત විදියට කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔබ හොඳින් මතක තියාගන්න මේ දේවල් අපි ලස්සනට කතා කරන්න ඕනේ. අපි සේවාදායකෙක් ආවම සේවාදායකයාට කතා කරන විදිහ මම හිතන්නේ ඔබට මීට පෙර පාඩම්වලදී අපි ඉගෙනුවා කොහොමද සේවාදායකයා හා ගනුදෙනු කරන්න කියලා. ඉතින් ඒකට මේ සේවාදායකයා අපි ළඟට ආවම මේ සේවාදායකයව කොහොමද අපි සුහදශීලීව පිළිගන්නේ? ඔබට ඉදිරියේදී පාඩම්වලදී තියෙනවා අපි පිළිගැනීමේ කාර්යභාරය. එහෙම නැත්නම් අපේ රිසෙප්ෂන් ඩියුටීස්. මේ රිසෙප්ෂන් ඩියුටීස් වලදී අපි ඔබව මේ පිළිබඳ වැඩිදුරටත් දැනුවත් කරනවා. නමුත් ඔබ මතක තියාගන්න ඕනේ සේවාදායකයා ඉදිරියේ නරක වචන පාවිච්චි කරන්නේ. ඒක නරක වචන පාවිච්චි කරන්නේ අපි සේවාදායකයාටම නොවන්නා වෙන්න පුළුවන්. නමුත් අපි කියන දැන් පන්තියක් තුල ඉන්නවනම් දැන් මා මෙතන ඉන්නකොට අපි ගුරුවරයා ඉදිරියේදී උමනාට වඩා බොහොම උස්හණින් එක එක වචන පාවිච්චි කරමින් කතා කරන්න ඒ විදිහටම තමයි අපි සේවාදායකයා ඉදිරියේත් හැසිරිය යුත්තේ. සේවාදායකයා අපි ළඟ ඉන්නකොට අපි මෙහෙම නැත්තම් අපි කියනවා සේවාදායකයාගේ කාර්ය සිද්ධ කරනකොට හෙයා ඇඩ්‍රස් එහෙම නැත්තම් කොණ්ඩා සැකසුම් ශිල්පියා නරක වචන පාවිච්චි කරොත් එහෙම ඒ අයට කතා කරන්න. එතකොට අපි ගැන සේවාදායකයා මිනුම් දණ්ඩකට දාලා තමයි අපිව මිෂර් කරන්නේ. ඉතින් ඒක නිසා හොඳින් මතක තියාගන්න නරක වචන පාවිච්චි කිරීමෙන් බොහෝ දුරට වැළකෙන්න ඕනේ. එතකොට අපි මේට ඉස්සලා පාඩමේදී කියලා දුන්නා අපි අපේ කොහොමද අපි අපේ ආත්ම විනය එහෙම නැත්නම් අපි අපේ ආත්ම විනය තියාගන්න ඕනේ විදිය කොහොමද කියන එක අපි ඔබට මතක් කරලා දුන්නා. ඉතින් අන්න ඒ ආකාරයට අපි අපිවම කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක හොඳින් මතක තියාගෙන මේ දේවල් සියල්ලක්ම සේවාදායකයාට ඉෂ්ට කරන්න සූදානම් වෙලා ඉන්නුනේ. ඒ වගේම තමයි තවත් බොහොම ඉම්පෝර්ටන්ට් එහෙම නැත්නම් වැදගත්ම දෙයක් තමයි සේවාදායකෙක් ඇවිල්ලා ඉන්නකොට අපි නොදන්නා භාෂාවලින් කතා කරන්න එපා. මේ නොදන්නා භාෂා කියලා කියන්නේ සමහර වෙලාවට මම හරියාකාරව ඉංග්‍රීසි දන්න කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. එතකොට මම සේවාදායකයාව ආවම දැන් අපි හිතනවා සේවාදායකයාගේ බාහිර ස්වරූපයෙන් එයා කොයි වගේ කෙනෙක්ද කියලා අපිට මිම්මක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම අපි දන්නේ නැහැ එයා මොන වගේ කෙනෙක්ද කියලා. මොකද කෙනෙකුගේ බාහිර ස්වරූපයෙන් එයාව මනින්න බෑ. එතකොට මම ආධුනිකයෙක් විදියට සේවාදායකයාව එයාගේ බාහිර ස්වරූපයෙන් මනින්න ගියොත් අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ අපි භාෂාව හසුරුවනකොට අපිට පුළුවන් හොඳම භාෂාව මෙතන පාවිච්චි කරන්න අපි සිංහල. ඉතින් අපිට සිංහල නම් පුළුවන් අපි හැමතිස්සෙම සේවාදායකයාත් එක්ක හරියට කතා බහ කරලා ගනුදෙනු කරන්න ඕනේ. ඒ වගේම ඔබ දන්නවා අපිට විවිධ භාෂාවන් ඉගෙනීම ඉතාම වැදගත්. අපි ඉංග්‍රීසි භාෂාව ඒ වගේම අනිත් භාෂාවන් ඉගෙන ගන්න ඕනේ. මේක අපිට භාෂාව පුරුදු වෙන්න සුදුසු තැනක් නෙමෙයි කේශලාවන්‍යාගාරය. එහෙනම් අපි ඒක සේවාදායකයන් නැති අවස්ථාවකදී අපි භාෂාව පුරුදු පුහුණු වීම ඉතාම වැදගත්. නමුත් ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ සේවය සපයන වෙලාවට හෝ සේවාදායකයා ඉදිරියේ අපි නොදන්නා භාෂාවක් කතා කරන්න ගියොත් සමහර වෙලාවට අපි විහිළුවකට ලක් වෙන්න පුළුවන්. එතකොට අපි ගැන සේවාදායකයා බොහොම පහත් විදිහට හිතන්න අවකාශයක් අපි ලබා දෙනවා. ඒක නිසා දුවල පුතාල මතක තියාගන්න සමහරක් වෙලාට සමහරක් සේවාදායකයන් අපි හිතනවා එයාට ඉංග්‍රීසි බෑ. අපි මෙෂරින් එක දෙන්නේ එයාගේ බාහිර ස්වරූපෙන්. ඒක නිසා හොඳට මතක තියාගන්න සමහර විට එයා ඉංග්‍රීසි දැනුමින් බොහෝම ඉහළ මට්ටමක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අපි නොදන්නා විදියට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න ගියොත් එහෙම අපි ගැන සේවාදායකයා බොහෝම පහත් විදියට තමයි හිතන්න ගන්නේ. ඉතින් ඒක නිසා සමහර වෙලාවට අපිට අපේ සේවාදායකයව නැති වෙන්න අවස්ථාව තියෙනවා. මොකද අපි තව කෙනෙක්ට hina වෙනවා, තව දෙනෙකුට උසුළු විසුළු කරනවා. සමහරක් වෙලාවට අපි අතෙන් ඒ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා කොයිම වෙලේකවත් නොදන්නා භාෂාව සමහර විට සේවාදායකයා දන්නේ නැති භාෂාවකින් මම කතා කරන්න පුළුවන්. මම නොදන්නා භාෂාවකින් මගේ අසල්වාසීන් කියන්නේ මගේ කේශලාවන් ශිල්පීන් කතා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳින් මතක තියා ගැනීම ඉතා වැදගත් වෙනවා. අපි දන්නවා ඊළඟට අපේ නීතිමාලාවේ තවත් වැදගත් කොටසක් තමයි අපි හොඳ එහෙම නැත්නම් කේශලාවන් ශිල්පියා හොඳ අසන්නෙක් විය යුතුයි.
හොඳ අසන්නෙක් විය යුතුයි කියන්නේ අපි දන්නවා අපිට ඇස් දෙකක් තියෙනවා. එතකොට අපිට කන් දෙකක් තියෙනවා. ඒ වගේම නාස්පුඩු දෙකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම දෙක දෙක තිබිලා අපිට එක කටක් තියෙනවා. ඒ කියන්නේ අපිට හොඳට බලන්න හොඳට අහගෙන ඉන්න හොඳට සුවඳ බලන්න හොඳට මේ දේවල් තේරෙන්න සහ අඩුවෙන් කතා කරන්න. ඉතින් එතකොට සේවාදායකයාට වඩා අපි දන්නවා කියලා ඕවර් ඇක්ටිං අපි කියවනවා 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 උනාම වෙන්නේ සේවාදායකයා අපිට අහිමි වීමයි. ඉතින් ඒකට සවබ හොඳින් මතක තියාගන්න සේවාදායකයාට ඇහුම්කන් දීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද සේවාදායකයා එයා කතා කරන්න එයාගේ අවශ්‍යතාවය. එයා නොදැනුවත් වෙන්න පුළුවන්. නමුත් එයාට ඇහුම්කන් දීම ඉතා වැදගත්. එතකොට සේවාදායකයා සමහර වෙලාවට යම් කිසි මැගසින් එකක් එහෙම නැත්නම් උගලන් සමාජ මාධ්‍ය වලින් ගන්නා ලද ඡායාරූපයක් මේ වගේ දේවල් අරගෙන කොණ්ඩා මෝස්තරයක් දැමීමට හිසකේස් වර්ණ ගැන්වීමට එහෙම නැත්නම් හෙයා කට් එකක් කිරීමට මේ කුමන හෝ දෙයකට ඔබ ළඟට පැමිණෙනවා වෙන්න පුළුවන්. එතකොට එය සුදුසුද නැද්ද කියන එක අපි හාසෙට ලක් කරන්නේ නැතුව. එතකොට සේවාදායකයාට හොඳට ඇහුම්කන් දීලා ඒක සුදුසු නැත්නම් සේවාදායකයා සමග බොහොම සුහදශීලී වෙස සාකච්ඡා කරලා අපි එක මතයකට පැමිණිලා සේවාව ඉෂ්ට කිරීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. එතකොට අපි මේ වෘත්තියට අදාළ නීතිමාලාව යටතේ අපි මේ වෙනකොට කොටස් පහක් කතා කරා. මේ කොටස් පහ ගැන කියනවා නම් අපි කිව්වා නියමිත වේලාවට වැඩට පැමිණෙන එක. ඒ වගේම නරක වචන පාවිච්චි නොකිරීම, ඒ වගේම ඕපාදූප කතා කිරීම. මෙන්න මේක ගැන මම කතා කරන්න කැමතියි. ඕපාදූප කතා කිරීම නොකළ යුතුයි. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ මේ සියල්ලක්. ඒ වගේම තමයි තවත් මේ පිළිබඳ කතා කරන්න බොහෝමයක් දේවල් තියෙනවා. ඒක නිසා ඒ දේවල් කතා කරන්න මේ විරාමයෙන් පස්සේ අපි සූදානම් වෙනවා. ඉතින් අපි විරාමයකට ගිහිල්ලා එයින් පස්සේ ඒ දේවල් පිළිබඳව ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු විරාමයට පෙර මා ඔබව දැනුවත් කරේ වෘත්තියට අදාළ නීතිමාලාව යටතේ කොයි වගේ කරුණු කාරණා සිද්ධ වෙන්න ඕනද එහෙම නැත්නම් ඔබ මතක තියාගන්න ඕනද කියන එකයි. මුලින්ම අපි නියමිත වේලාවට වැඩට පැමිණෙන එකත් ඒ වගේම නරක වචන පාවිච්චි නොකරන්න කියන එකත් ඒ වගේම ඕපදූප කතා කරන්න එපා කියන එකත් ඒ වගේම සේවාදායකයා ඉදිරියේ නොදන්නා භාෂාවලින් කතා කිරීමෙන් වළකින ලෙසත් ඒ වගේම ඔබ හොඳ අසන්නෙකු විය යුතු බවත් බොහොම පියවරින් පියවර සියල්ලක්ම ඔබට මතක් කරා. ඒ වගේම තමයි ඊළඟට ඔබට මතක තියාගන්න තියෙන නීතිමාලාවට අදාළ විශේෂ කාරණය තමයි අපි අනවශ්‍ය ලෙස ගාස්තු අය කිරීම. අනවශ්‍ය ලෙස ගාස්තු අය කිරීම කිව්වම අපි දන්නවා අපි සාමාන්‍යයෙන් පදික වේදිකාවේ බඩු විකුණන වෙළෙන්දෙක් විදියට කේශලාවන් ශිල්පිනී ශිල්පියෙක් හෝ ශිල්පිනියෙක් විදියට ක්‍රියා කරන්න බෑ. එතකොට අපි දන්නවා බොහෝ විට ඒ වගේ අවස්ථාවකදී තමන් ළඟට බඩු ගැනීමට පැමිණෙන සේවාදායකයාගේ බාහිර ස්වරූපය අනුව තමයි විකුණන බඩුවල ගණන් කියන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ තමන් අපි කියනවා හොඳ සහ නරක විදියට ක්වොලිටීස් කිහිපයකට තියෙනවා. ඉතින් ඒ දෙන්නේ බඩු ඒකේනාගේ බාහිර ස්වරූපය මෙෂරින් එකක් විදියට අරගෙන. ඉතින් කේශලාවන් ශිල්පියෙක් විදියට ඔබ ඒ ආකාරයෙන් ක්‍රියා කරන්න ගියොත් ඔබට තවත් බොහෝ අඩුපාඩු එහෙම නැත්නම් බොහෝ අලාභ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙහිදී ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ තරාතිරම කුමක්වත් ආගම කුමක්වත් ජාතිය කුමක්වත් ඔබට අය කරන ගාස්තුව සමාන විය යුතුයි. ඔබ යම්කිසි සර්විස් එකක් එහෙම නැත්නම් යම් කිසි කාර්යයක් සඳහා අපි හිතමු රුපියල් 1000ක මුදලක් අය කරනවා නම් ඒ කුමන තරාතිරමේ කෙනෙක් ආවත් ඔබ එම මුදල පමණක් අය කිරීමට වග බලා ගන්න ඕනේ. එතකොට අපි දන්නවා සමහරක් වෙලාවට සමහරක් සර්විසස් අපි හිතමු කොණ්ඩය ඍජු කිරීම, කොණ්ඩය රැලි කිරීම මෙවැනි කාර්යයන් වලදී ඒ වගේම හිසකේස් වර්ණ ගැන්වීම වන වගේ කාර්යයන් වලදී ඔබට නියමිත ආකාරයට ගණන් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වෙනවා විය හැකි. මේට හේතුව තමයි සේවාදායකයාගේ කොණ්ඩයේ ප්‍රමාණය සහ කොණ්ඩයේ දිග.
මේ කාරණා අනුව ඔබට පුළුවන් කියන්න මෙන්න මේ මුදලේ සිට ඉහළට තමයි අපි ළඟ අපි මුදල් අය කරන්නේ කියන වචනය කියන්නේ. එතකොට අපි දන්නවා රුපියල් 1000න් 18ට වඩා ඉහළ. එතකොට ඒ කියන්නේ අපි දන්නවා අපේ කොණ්ඩය අපි කියනවා ෂෝට් නම් ෂෝට් කියලා කියන්නේ අපේ උරහිසට වඩා ඉහළින් තියනවනේ. අපි මීඩියම් ලෙන්ත් එක කියලා කියනවා නම් උරහිසට වඩා අඟල් දෙකක් තුනක් පහළට පුළුවන්. ලොง කියලා කියන නම් අපි දන්නවා අපේ ඉන තමයි අපේ මෙෂරින් එක වෙන්නේ. ඒ වගේම ඒක කිව්වේ අපි ෂෝට් කිව්වා, නෝම් මීඩියම් කිව්වා, ලොง කිව්වා. වෙරි ලොง කියන්නේ අපේ ඉනටත් වඩා පහලින් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් සේවාදායකයෙක් ඔබ සමග ගනුදෙනු කරනකොට සේවාදායකයා කියනවා සමහර වෙලාවට දුරකථනයෙන් වෙන්න පුළුවන්. අපි දුරකථන භාවිතය පිළිබඳවත් ඔබ දැනුවත් කරා. මේ දැනුවත් කිරීමේදී අපි කිව්වා සේවාදායකයා සමහර වෙලාවට ඔබට අපොයින්ට්මන්ට් එක එහෙම නැත්තම් අපි කියනවා වෙලාව වෙන් කර ගැනීම සිද්ධ කරන්නේ ඔබව දැකලා නෙමෙයි. ඔබ සේවාදායකයව දකින්නෙත් නැහැ. සේවාදායකයා ඔබව දකින්නෙත් නැහැ. එතකොට එයා කියනවා මගේ කොණ්ඩේ කොටයි මගේ කොණ්ඩේ මට රීබොන්ඩින් කරන්න ඕනේ. එතකොට මගේ කොණ්ඩේ රීබොන්ඩින් කරන්න ඕන කියලා කිව්වම ඔබ දැකලා නැති කොණ්ඩයකට රීබොන්ඩින් කරන්න ගාන කිවීමේ අපහසුාවක් තියෙනවා. ඒක නිසා ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ ගාන සේවාදායකයාට පවසනකොට ඔබ කෙටි කියලා කිව්වට මේ කෙටි කියලා කියන ප්‍රමාණය ඔබ ඇහිඳුටුවේ නැති නිසා මෙන්න මේ ප්‍රමාණයට සහ මේ ප්‍රමාණයත් අතර වෙන්න පුළුවන් කියන එක සහ බොහොම පැහැදිලිව මේවා ප්‍රකාශ කිරීමට මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි තවත් මතක තියාගන්න තියෙන හොඳම කරුණක් තමයි අනුන්ගේ ප්‍රශ්න ගැන කතා නොකිරීම. අනුන්ගේ ප්‍රශ්න ගැන කතා නොකිරීම කිව්වම ඔබ දන්නවා ඔබ ළඟට සේවාදායකයන් විශාල ප්‍රමාණයක් එනවා. එක් එක් රැකියාවන් කරන, එක් එක් ආගම් අදහන, එක් එක් ජාතීන්ට අයිතිවන බොහෝ සේවාදායකයන් ඔබ ළඟට පැමිණෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තා පිරිමි කියන සේවාදායකිනුත් ඔබ ළඟට එනවා වෙන්න පුළුවන්. මේ සේවයේ සැපීමේදී ඔබට හොඳ මතක තියාගන්න ඕනේ එක් සේවාදායකයෙකු පිළිබඳව තවත් සේවාදායකයෙකු සමග කතා නොකිරීමද. එහිදී සමහර වෙලාවට ඔබ නොදන්නවා හෝ දන්නවා විය හැකි. එම සේවාදායකයන් දෙදෙනා තරහකරුවන් විය හැකි. එහෙම නැත්නම් හොඳම යාළුවන් විය හැකි. ඔබ නොදන්නා කමට හෝ දැනගෙන හෝ ඔවුන් පිළිබඳ යම් ඕපාදූපයක් තවත් කෙනෙකු සමග පැවසීමෙන් විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ අනුන්ගේ පෞද්ගලික දේ පිළිබඳ කිසිසේත්ම කතා නොකිරීම. සමහර වෙලාවට මේ නිසා රූපලාවන්‍යාගාරවල බොහෝ සෙයින් ප්‍රශ්න ඇති වූ අවස්ථා නැතුවා නොවි. හොඳින් මතක තියාගන්න තව කෙනෙකුගේ පෞද්ගලික දෙයක් තවත් සේවාදායකයෙකු සමග සාකච්ඡා කිරීම කිසිසේත් නොකළ යුතුයි. මෙහිදී සේවාදායකයන් ආයතනය හා තිබෙන විශ්වාසය සහ සේවය සපයන්නන් එහෙම නැත්නම් අපි කියන හෙයාඩ්‍රෙසස්ලා පිළිබඳව විශ්වාසය නැති වී යන්න පුළුවන්. මේ විශ්වාසය නැති වී ගියොත් අපි දන්නවා අපේ ආයතනයට පාඩු ලැබීමට සිදු වෙනවා කියලා. එතකොට අපි දන්නවා අපි මේ කාර්යයන් සිද්ධ කිරීමේදී හැම විටම මතක තියාගත් දෙයක් තමයි අයුතු වාසි නොගැනීම. මේ අයුතු වාසි නොගැනීම කියන්නේ අපි දන්නවා අපි උදාහරණයක් විදියට බලමු මෙහෙම. අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි ළඟට සේවාදායකයෙක් එනවා සපත්තු එහෙම නැත්නම් පා වහන් ආයතනයක් එහෙම නැත්නම් පා වහන් ෆැක්ටරි එකක් හෝ එහෙම නැත්නම් සාප්පුවක් හෝ ඒ වගේ දෙයක් හිමිකරුවෙක්. එතකොට මා නිතරම පවසනවා අනේ මේ මං හරි ආසයි මේ වගේ සපත්තු දෙකකට. දැන් ඔබ නොකියා පවසනවා පා වහන් යුගලක හෝ එවැනි අවශ්‍යතාවයක් Tamanට තිබෙන බව. එතකොට අපි දන්නවා අපි මෙයාට සේවය සපයනකොට ව්‍යංගාර්ථයෙන් අර වගේ දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. ඔබ මේක දෙන්න නම් මට මම මේක කරනවා ඔබ මට මේක දෙන්න කියන අදහස හැම තිස්සෙම සේවාදායකයාට දැනෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ මතක තියාගන්න ඕනේ අපි දන්නේ නැහැ සේවාදායකයා කොයි වගේද කියලා. අපි හැම තිස්සෙම නවකයෙක් විදියට අපි තවත් කෙනෙකු සමග තමයි එහෙම නැත්නම් අපි දන්නවා අපි තවත් කෙනෙකු යටතේ තමයි සේවය කරන්නේ. කියන්නේ අපිටත් ඉහළින් මැනේජ්මන්ට් එකක් තියෙනවා. සමහර විට ඔබ අර පවසන ව්‍යංගාර්ථයෙන් සපත්තු දෙකක් ඕනා කියලා පවසන සේවාදායකයා ඔබේ මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් ඔබේ ආයතනයේ හිමිකරුවාගේ වඩාත් හොඳ යාළුවෙක් විය හැකියි. ඒ එතකොට එයා
ඔබගෙ මේ ව්‍යංගාර්ථයෙන් ඔබ මේ ඉල්ලන දේ ඔබගෙ ඉල්ලීම පිළිබඳව කම්ප්ලේන් එකක් කළොත් ඔබ දන්නවා ඔබේ රැකියාවත් අහිමි වෙන්න පුළුවන් කියලා. ඒක නිසා ඔබ හොඳට මතක තියාගන්න ඕනේ අපි ළඟට එන සේවාදායකයාගෙන් කිසිසේත්ම අයුතු වාසි ගන්න එපා. එතකොට ඒ වගේම තමයි අපි සමහර වෙලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි අපේ සේවාදායකයා ඉදිරිපිට අපේ නැති බැරිකම අපේ අපහසුකම් අපේ ප්‍රශ්න මේ සියල්ලක්ම ප්‍රකාශයට පත් කරනවා. ඉතින් එතකොටත් අපි දන්නවා සමහරක් වෙලාවට අපිට විශේෂ වූ ගැටළු වලට එහෙම නැත්නම් විශේෂ ගැටළු වලට කියලා කිව්වොත් අපි දන්නවා එකිනෙකා එනකොටා ගැනීම මේ වගේම වචන හු අමාරු වීම මේ ගොඩාක් දේවල් සිද්ධ වෙන්න පුළුවන් මේ අපේ මේ පුංචි අතපසු වීම නිසා. ඒක නිසා ඔබ ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි මීළඟට මා ඔබට කියන්නේ තමන්ගේ වැඩ ගැන පමණක් නිතරම බලන්න ඕනේ. ඒ කියන්නේ මම බලන්න ඕනේ මම මට දුන් කාර්ය 100ට 100ක් නොවේ 100ට 200ක් සාර්ථකව ඉෂ්ට කිරීමට. මෙහිදී ඔබට සමහර වෙලාවට ගැටලු වෙන්න පුළුවන්. මම මගේ කාර්ය හොඳින් සිද්ධ කරන්නේ නැතුව මගේ අසල්වැසියාගේ කාර්ය පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටියොත් මගේ කාර්යවත් මට හරියාකාරව කරගෙන යන්න බෑ. ඒකට හේතුව තමයි මං හිතන්නේ අපි අපේ වැඩේට අවධානය දෙන්නේ නැතුව අනිත් කෙනාගේ දේවල් ගැන එහෙම නැත්නම් අපි කියනවා කෙලින්ම ඕපදූප බලනවා කියන එක. එහෙම නැත්නම් ඕපදූප හොයනවා කියන එක. එතකොට මේ කාර්යයට නියලීමෙන් ඔබ හොඳ කේශලාවන් ශිල්පිනියෙක් හෝ ශිල්පියෙක් වෙන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න තමන් මන් ළඟ සිටින ළඟම අනිත් හෙයාඩ්‍රස් එහෙම නැත්නම් මාත් එකට වැඩ කරන අනිත් හෙයාඩ්‍රස් එහෙම නැත්නම් මගේම සහෝදරයා පිළිබඳ වැරදි අවබෝධයන් සිද්ධ වෙන්න පුළුවන් මේ දේ නිසා. ඒක නිසා අපි එකට වැඩ කරනකොට මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මං ළඟට එන්නේ නැහැ හොඳටම සේවාදායකයන් අනිත් කෙනා ළඟට එනවා. එතකොට මට තියෙන්නේ අරයාගේ වැඩ ගැන බල බල මම සෆර් කරනවා මම හූල්නවා මම ඒක ගැන හිත හිත ඉන්නවා. එහෙම කරන්නේ නැතුව මං හොඳට මතක තියාගන්න ඕනේ මම මට දෙන පුංචි වැඩේ මම හරියට කරනවා. ඒ වැඩේ හරියට කරොත් මන් දන්නවා හොඳින්ම ඔබට හොඳ ක්ලයින්ට් බේස් එකක් එහෙම නැත්නම් හොඳ සේවාදායකයන් රැසක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබ තවත් මතක තියාගන්න ඕන තවත් විශේෂ කාරණයක් තමයි හැමතිස්සෙම හැමෝත් එක්කම එහෙම නැත්නම් අපි කියනවා අපි සැලොන් එකක වැඩ කරනවා එහෙම නැත්නම් අපි කියනවා අපි අපි රූපලාවන්‍යාගාරයේ වැඩ කරනකොට අපි ටීම් වර්ක් එකක් කරනවා. එතකොට මේ අපි ඔක්කොම අපි පන්තියක් ගත්තත් අපේ මේ පන්තියේ ඉගෙන ගන්න ළමයි මේ ඔක්කොම ටීම් වර්ක් එකක්. මේ එකා වගේ එකට වැඩ කරේ නැති වුණොත් මෙහිදී වෙන්නේ ඒ දේම තමයි. ඒ කියන්නේ අපි කිව්වේ අපි අනුන්ගේ වැඩ ගැන බලනකොට ඒ තිබ්බ කාර්යෙම ආයි මෙතනදී සිද්ධ වෙනවා. ඒක නිසා හොඳින් මතක තියාගන්න ඕනේ අපි හැම විටම හැමොත් එක්කම සුහදව වැඩ කරන්න ඕනේ. එතකොට තමයි අපිට අපි මොන හරි ගෙනාවේ නැති වුණත් එහෙම නැත්නම් අපි ළඟ මොන හරි නැති වුණත් අපිට මොන හරි අඩුපාඩුවක් වුණත් අපිට පුළුවන් වෙනවා බොහොම සුහදව අනිත් කෙනාගෙන් ඒ අපිට අවශ්‍ය දේ ඉල්ලගෙන සේවාදායකයාට නිසි ලෙස තමන්ගේ කාර්ය ඉටු කිරීමට. ඉතින් ඔබට මං හිතන්නේ මේ දේවල් ගැන හොඳින් තේරෙනවා ඇති. අපි මුලින්ම කතා කර අද දවසේදී ඒ කියන්නේ විරාමයෙන් පස්සේ කතා කර අනවශ්‍ය ගාස්තු අය කරන්න එපා කියන එක. ඒ වගේම අපි ඉගෙන ගත්ත නිතරම අනුන්ගේ දේවල් අනුන්ගේ පෞද්ගලික දේවල් ගැන කතා කරන්න එපා කියන එක. ඒ වගේම තමයි අයුතු වාසි අපි ළඟට පැමිණෙන සේවාදායකයාගෙන් අයුතු වාසි බලාපොරොත්තු වෙන්න එපා කියන එකත් කියලා දුන්නා. ඒ වගේම තමන්ට අයිති කාර්ය පමණක් හොඳින් ඉෂ්ට කරන්න කියලා දුන්නා. ඒ වගේම කිව්වා මං හිතන්නේ තමන් වැඩ කරනකොට හොඳ ටීම් වර්ක් එකක් හැමෝත් එක්කම සුහදව තමන්ගේ වැඩ බෙදාගෙන සුහදත්වය වර්ධනයේ විදියට මේ තමන්ගේ ආශ්‍රය තියාගන්න ඕන කියලා. ඉතින් මේ දේවල් තමයි වෘත්තියට අදාළ නීතිමාලාව කියලා කියන්නේ. ඉතින් මං හිතන්නේ ඔබට මේ පිළිබඳ හොඳ දැනුවම් වීමක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ මං හිතන්නේ ඔබව මෙතෙක් දවසක් අපි දැනුවත් කරා හොඳ කේශලාවන් ශිල්පියෙක් විදිහට කොහොමද ඔබේ පෞරුෂත්වය ගොඩනගා ගන්න ඕනේ, ඒ වගේම කොහොමද ඔබේ පිරිසිදුකම, ඒ වගේම කොණ්ඩම් මොස්තර ශිල්පියෙකුගේ චර්යාවන් හදාගන්නේ කොහොමද, ඒ වගේම දුරකථන භාවිතයේදී ඔබ කොයි වගේ දේවල් අනුගමනය කරන්න ඕනේද. එතකොට අපි දන්නවා අපි කේශලාවන් ශිල්පියෙක් විදිහට ඔබගේ ඉරියව් කොයි ආකාරයෙන් ප්‍රගුණ කරන්න ඕනේද. ඒ වගේම අපි කියලා දුන්නා හොඳ
කේශලාවන් ශිල්පියෙක් විදියට තමන්ගේ අදිෂ්ඨානය කරා යන්න කොයි වගේ දේවල් මතක තියා ගන්න ඕනද කියලා ඒ වගේම අපේ වගකීම් සහ වෘත්තියට අදාළ නීති රීති ගැන ඔබ දැනුවත් කරා. එතකොට අපි මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න විශේෂම හේතුව තමයි මේ ශාස්ත්‍රීය නියැලෙන්නන්ගේ පරිහානියන් දකිනවා. මොකද ඒගොල්ලන්ගේ අඩුපාඩුකම් නිසා මිනිසුන්ට වන බොහෝ දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා ඇලර්ජීස් වෙනවා මේ වගේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා අපි ඇත්තටම ජාතික තරුණ සේවා සභාව විදියට ඔබව මේ පිළිබඳව පූර්ණ විදියට දැනුවත් කරන්න පන්ති කාමරයක් තුලදී ඒ සියලුම දැනුමින් සන්නද්ධ කරලා හොඳ කේශලාවන් ශිල්පිනියෙක් හෝ ශිල්පියෙක් විදියට අපි දායාද කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබටත් මේ වගේ අවස්ථාවක් ගන්න පුළුවන්. අපි හොඳ කේශලාවන් ශිල්පියෙක් හෝ ශිල්පිනියක් විදියට මේ රටට ලෝකයට දායාද කරන්න අපි සැදී පැහැදී සිටිනවා. ඔබත් කැමති නම් අපිත් සමග එකතු වෙන්න එන්න ජාතික තරුණ සේවා සභාව සමග එකතු වන්න. ඉතින් මෙවැනිම නව වැඩසටහනකින් අලුත් වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් අදින් ඔබින් සමුගන්නවා. ඔබ සියල්ලන්ටම සුබ දවසක්.